වෙසක් සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලංගොඩ ගල්දුරුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරියධම්ම ස්වාමින්දයන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම භන්ති. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුතං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්ති සත්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු.
අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ සන්තානය තුළ විද්‍යමාන වන අවීචේ පටන් භවග්‍රය දක්වා වූද දසදහසක් සක්වල, කෙළලක්ෂයක් සක්වල, අනන්ත අපරිමාණ සක්වලවල් හිද දෙවියන් බ්‍රහ්මයන් ගෞරවයෙන් පිළිගනු ලැබෙන උස්ව පැනනැංගා වූ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් සම්පිණ්ඩනී වූ ඉතිපිසෝ ගාථා පාඨයයි බුද්ධානුස්සති භාවනාවසෙන් අද ඉදිරිපත් කරනු ලබන්නේ. ඉතිපිසෝ ගාථා පාඨය ත්‍රිපිටක ධර්මයේ සිය ගණන් සූත්‍ර දේශනාවන්හි දකින් ලැබෙන සුද්ධ වූ බුද්ධ ගුණ පාඨයක්. බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරය මේ නවආදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථා පාඨයට සංග්‍රහ වෙනවා, සම්පිණ්ඩණය වෙනවා. ඉතිපිසෝ ගාථා පාඨයේ සිහි කළ පමණින් තමාගේ సంతානීයට ආචාර්ය අද්භූත අනුසක් දැක ගන්න පුළුවන් වෙනවා. අප කුඩා කාලේ අපේ දෙමව්පියන් අපට උගන්වලා තියෙනවා අකුණු පුපුරන වෙලාවෙ ඉතිපිසෝ ගාථාව කියන්න සිහි කරන්න අකුණු සැර නිවාරණය වෙනවා. එවාගෙම සතෙක් ගුරාගෙන ඉන වෙලාවෙ, බල්ලෙක් ගුරාගෙන ඉන වෙලාවෙ, එහෙම නැත්නම් හරකෙක් ගොනෙක් පැනගෙන ඉන වෙලාවෙ ඉතිපිසෝ ගාථාව සිහි කරන්න ඒ අනතුරු නිවාරණය වෙනවා. එවාගෙම වනාන්තරවල ජීවත් වෙන ගිහි පැවිදි කාට නම් සතුන්ගෙන්, සර්පයන්ගෙන්, මිනිස්යන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් යම් අනතුරක් වෙන්න තියෙනවා නම් ඒ අවස්ථාවල මේ ඉතිපිසෝ ගාථා පාඨයේ සිහි කළ පමණින් ඒ සකලාන්තරාය සර්වෝපද්‍රවයන් නිවාරණය වී ආරක්ෂාව සිත සාන්තිය සැලසෙනවා. මේ විදිහට අපට උපදෙස් දීලා තිබෙන්නේ ඈත අතීතයේ පටන් ඉතිපිසෝ ගාථා පාඨයේ තුලින් ජීවිතයට ලබාගත හැකි අනේක ආශ්චර්ය අද්භූත ආනිසංස විශේෂ නිසායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ඇතුළත් වෙන දජග්ග සූත්‍රයේ දේශනා කළ අවස්ථාවේදී අහසේ හෝ මහා සාගරයේ හෝ වනාන්තර මැදක හෝ ආරණ්‍ය රුක්ක මූලේ ශූන්‍යාගාරයක හෝ යම් කිසි කෙනෙකුට බයක් ඇති ගැනීමක්, අන්තරාවක්, සන්ත්‍රාසයක් ඇතොත් මේ ඉතිපිසෝ ගාථා පාඨයේ සිහි කළ යුතුයි කියා අනුශාසනා කළා. මේසේනම් ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ ඉසේත් නැතිනම් සුපටිපන්නෝ ගාථා පාඨයේ සිහි කළ යුතුයි කියා අනුශාසනා කොට වදාළා. ඒ සිහි කළ පමණින් බය, සන්ත්‍රාස ඇති ගැනීම සියල්ලම නිවාරණය වී ආරක්ෂාව සැලසෙන බව අවධාරණයෙන් සඳහන් කොට වදාළා. අපේ ලංකාද්වීපයේ දක්ෂිණ ලංකාවේ කාවන්තිස්ස රජ කාලයේදී දීඝලාපී චෛත්‍ය රාජන් වහන්සේ ගොඩනගමින් තියෙන අවධියේදී සතරැස් කොටුව දක්වා චෛත්‍ය ගොඩනංවා ඇති තැන භික්ෂූන් වහන්සේලා පවා ගල්ගඩොල් වැලි ආදී අද දෙමින් ඒ චෛත්‍ය කර්මාන්තයට සහයෝගය දුන්න. ඒ අතර තරුණ භික්ෂූන් වහන්සේ නම චෛත්‍ය රාජන් වහන්සේ උඩට ඒ අවශ්‍ය දේවල් දීලා ආපසු බැසින්ද මැත්තේ පයලිස්සලා වැටෙන්න පටන් ගත්තා. බිමෙහිටියේ ස්වාමීන් වහන්සේලා උපදෙස් දුන්න ඇහෙන්ද කියා හිටියා. ඇවැත්නි දජග්ග සූත්‍රයේ සිහි කරන්නයි කියලා උන්වහන්සේ දජග්ග පිරිතමා රකිවා කියලා කියනකොටම මේ චෛත්‍යයේ ලෙවල් එකට සමතලාවට බඳලා තිබුණ චෛත්‍ය ගර්භයේ ලොකු gadol දෙකක් ඉස්සරහට තල්ලු වෙලා මේ ස්වාමීන් වහන්සේගේ දෙපයට ආධාර වුණා. මෙතෙන්ට ඉරිමඟ තියලා සුවසේ බිමට බස්වා ගත්තා. මේ අචේතනිකව gadol වලට සංඥාවක් දුන්නේ කවුද? බුදුගුණ ධර්මයන්ගේ තියෙන ආනුභාව බලයයි. මේක නිසා අචේතනිකවත් වුන් පවා මේ නවආදී බුදුගුණ, දහම්ගුණ, සංඝගුණ පිළිගන්න හැටිමින් පැහැදිලිව දකින්න පුළුවන්. එනිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය කියන ත්‍රිවිධ මංගල්‍යයක් උදාවන මේ වෙසක් පොහෝ දවසේදී පෙරගමන් වශයෙන් ශ්‍රවණය කොන් ලැබෙන ධර්ම දේශනාවට බුද්ධානුස්සති භාවනාව සම්බන්ධ දහම් කතාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන
අපි ආශිර්වාද පූර්වාංගවම සන්තෝෂේ ප්‍රකාශ කරනවා. එනිසා මේ බණට සවන් දෙන සීල දෙනාම ජීවමාන බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන උන්වහන්සේ ඉදිරිපිට මේ ගුණ කතනෙ කරනවා, ශ්‍රවණේ කරනවා කියන අරමුණක් ඇතව සමාධිගතව මේ ධර්මයට සවන් දෙත්වා කියාමා කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන්ම මේ අවුරුදු 2585කට පෙර සිද්ධාර්ථ ගෞතම ශාක්‍ය මුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝමලාරා වැඩ ඉඳගෙන ලෝතර බුදුබාට පැමිණියා. ඒ සරුවඥන් වහන්සේ මීට 20 අසංකේය කල්පලක්ෂයකට පෙර මෑණියන් කරපිට තියාගෙන මහසෞරේ පියනමින් අත් දවසක් මුනුල්ලේ මෑණියන් ගොඩ ගන්න දවසේදී සුද්ධාවාස වාසී බ්‍රහ්මරාජයෙකුගේ දිවසට පෙනිලා මේ මෑණියන් උපකාර කරන කළගුණ දන්න වීර පුත්‍රයාගේ මනසට වටිනා ප්‍රාර්ථනාවක් සිහිගැන්වුවා. කළගුණ දන්න, කළගුණ සලකන, තවදිමින් තමාගේ දිවිනතකා දෙමව්පියන්ද සලකන මේ වගේ දරුවන්ට ලෝතුරා බුදු වෙන්න පුළුවනි කියන මේ අදිෂ්ඨානය ඇති වෙන හැටියට බ්‍රහ්මරාජයා චිත්තේ තරංගයක් නිකුත් කළා. මේක මේ මහා සාගරේ බතක් පැනක් නැතුව මෑණියන් කෙරෙහි ගෞරවයෙන් තමා කළ සීලාදි ගුණාවර්ජනා කරමින් මහසවරේ පේනන වීර පුත්‍රයාගේ මනසට වැටුණා මෑණියන් කෙරෙහි දක්වන මේ අසීමිත ගෞරවේ, කරුණාව, ආදරය, කළගුණ සලකීම නිසා මට අනාගතේ ලෝතුරා බුදු බව ලැබේවා කියලා හිතාගත්තා. සැබවින්ම බුද්ධෝහම් බෝධයිස්සාමි, මුත්තෝහම් මෝචයේ පරි, පින්නෝහම් තාරයිස්සාමි, සංසාරෝගා මහභයා කියන මේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රාර්ථනාව විතර නැඟුණේ මේ දවසේ. මේ තමයි පළමෙනි මනෝ ප්‍රනිධානය. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියන බුද්ධ වචනේ සනාථ වන තැනක් එදවසින් උන්වහන්සේට මහසෞරියෙන් ගොඩෙන්ද පුළුවන් වුණා. උන්වහන්සේ මෑණියන්ගේ අවසාන මොහොත දක්වාම දෙවි කෙනෙකුට මෙන් බ්‍රහ්මියෙකුට මෙන් බුද්ධ රත්නයට මෙන් සියාතින් මෑණියන් උපස්ථාන කළා. අවසාන මොහොතේදී මෑණියන්ගේ මරණ මංචකයේදී මේ පුතුණුවන්ගේ දෑත අල්ලගෙන ඒ ගුණවත් මෞතුමිය දරුවාට ආශිර්වාද කළා. ගොඩෙහිදී දෙහිදී තමාගේ දිව්‍ය නොතකා මාතෘ උපස්ථාන කළ පින් ඇති දෑතක් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ සිද්ධ කළ මාතෘ උපස්ථාන ගුණේ මහිමයෙන් ඔබමතු බුදු වේවා කියලා හදවතින් ආශිර්වාදණී කළා. සැබවින්ම මේ දරුවාගේ සිවි සම්මස්නාර ඇට ඇතිමුදුළු දක්වාම ඒ ආශිර්වාදයේ විනිවිද ගියා. එදා ඒ මෞතුමියගේ හෘදයාංගම ආශිර්වාදයේ සිතින් දරාගත් මේ උත්තමයන් වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක්ම අන් අයට ප්‍රකාශ නොකර සිතින්ම බුදුබාපතමින් පෙරුම් පුරාගෙන ආවා. නැවත පුරාණ ගෞතම බුද්ධ ශාසනයේදී මනෝ ප්‍රනිධානය අවසන් වාක් ප්‍රනිධානය පටන් ගත්තා. එදා පටන් නව අසංකේය කල්පලක්ෂයක් වචනින් ප්‍රකාශ කරමින්ම බුදුබාපතාගෙන පෙරුම් පුරාගෙන ආවා. ඒ කාලය තුළ, ඒ කියන්නේ 16 සංකේය කල්පලක්ෂයේ තුළ ලෝතුරා බුදුවරයන් වහන්සේලා 5,12,000ක් සම්මුඛ වුණා. ඒ බුද්ධ ශාසනයන්ෙහිදී අසීමිත පාරමී පුරා ගන්න සමර්ථ වුණා. එදා මෞතුමියගේ ආශිර්වාදයේ මොනතරම් පිහිට වුණාද? තමාගේ සිතේ බුද්ධත්වයේ සඳහා යම්බඳු ඡන්දයක්, චිත්තයක්, වීරියක්, මීමන්සාවක් පිහිටියාද? ඒ ශක්තියානුභාවයෙන් 5,12,000ක් බුදුවරයන් වහන්සේලා දකින්න, වඳින්න, පූජා සත්කාර කරන්න, බණ අහන්න, පැවිදි වෙන්න වාසනාවන්තකම ලැබුණා. නැවත දීපංකර පාදමූලයේදී අෂ්ටාංග සමන්වාගතව, ඒ කියන්නේ කරුණු 8ක් එක්කාසු වීමෙන් උන්වහන්සේ ලෝතුරා බුදු වෙන බවට නියති විවරණශ්‍රී ලැබුණා. එදා පටන් සාරා සංකේයයේ කල්පලක්ෂයක් අතරක් නැර ඇසන් ඊසන් මසන් ලේ අමුදරුවන් රාජ්‍ය පවා පරිත්‍යාග කරමින් සමත්‍රින් සත් පාරමී පුරන්න සමර්ථ වුණ නිස්සන්තර ආත්මභාවයේ පිහිටා සිට සත්වාරයක් මහා පොළව කම්පාවනසේ බෝධි සම්භාර මස්තක ප්‍රාප්ත කරන්න සමර්ථ වුණ. නැවත තුසිත දිව්‍ය ලෝකයේ සේත කේතු නමින් දෙව් රජ කෙනෙක්ව ඉපද සිට දසදහසක් වල දේවබමුන්ගේ ආරාධනය පිළිගෙන පස් මහා බැලුන් බලා මේ අවුරුදු 2620කට පෙර මාතෘ කුක්ෂියෙහි ප්‍රතිසන්දිය ග්‍රහණය කළා. ඒ දවසේදීද
දස දහසක් ලෝක ධාතුවල ආශ්චර්ය අද්භූත ප්‍රාතිහාර්ය සහස්‍රයන් සිද්ධ වුණා. එවැගේම උන්වහන්සේ ඒ උත්තරීතර පස්චිම භව උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ හරියටම මීට අවුරුදු 2620කට පෙර, ඒ කියන්නේ ලුම්බිනි සාල වනෝද්‍යානයේදී. ඒ අවස්ථාවේදී හරියට වෙසක් පුනරපුර පසළොස්වක් බොහෝ දවස උදා වුණා. විසා නැකත චන්ද්‍රයා සමග උදා වූ සුබ මොහොතක් වුණා. ඒ වගේම දසදහස් සත්වල අනන්ත ප්‍රමාණ ප්‍රාතිහාරි සහස්‍රයන් සිද්ධ වුණා. දෙතිසක් මංගල්‍ය පූර්ව නිමිති පහළ වුණා. නැවත ගිහි ජීවිතයේ අවුරුදු 29 යක් වූ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 ඇසළපුර පසළොස්වක් බොහෝ දවසේදී සතර පෙර නිමිති දැක නිම වූ දවසේදී රාවල භද්‍ර කුමාරයා උපන්න දවසේදී රාත්‍රි මැදියම් කාලේ චන්නමිතියාගේ සහායෙන් අභිනිෂ්ක්‍රමණය කොට අනෝමා නදී තීරේ උත්තම ප්‍රවෘජාවට පැමිණවදාලා බෝධිසත්ව කාලයේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී ජ්‍යෝතිපාල මානෝක සිට කාශ්‍යප සරුවඥන් වහන්සේට කළ උපවාදයක් නිමිති කොටගෙන අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කරක්‍රියාව කරමින් මහා ප්‍රධාන වීර්ය වඩන්න සිද්ධ වුණා. නැවත 35 අවුරුද්දේදී හරියට වෙසක් පොහොයට සති දෙකකට කලින් උන්වහන්සේ මැදුන් පිළිවෙත අනුගමනය කරන්න සමර්ථ වුණා. වෙසක් පොහොයට පෙර දවසේ අලුයම් කාලයේ පංච මහා සිහිනයක් දුටුවා. පසුදින වෙසක් පොහොය අලුයම් කාලයේදී උන්වහන්සේ දැහැටිපැන් වළඳලා මුව දොහොනේ කොටගෙන අජපාල නුගරුක්මුල පින්දපාත වේලා වෙනතුරු වැඩ සිටි ශාසන කාලයේ ප්‍රාර්ථනා කරගෙන තිබුණා. අනාගත බුද්ධ ශාසනයක බුදු වෙන උත්තමයන් වහන්සේ නමකට පළමුවෙනි දානේ පූජා කරගන්න මට ලැබේවා. ඒ ප්‍රාර්ථනාවද ඉෂ්ට සිද්ධ වුණා. එතුමිය සකස් කරගත් ආචාර්ය අද්භූත දිව්‍ය අමෘතයක් වැනි ප්‍රණීත වූ ශීර පායාසයේ පිළිගත් මහා බෝධිසත්වයන් වහන්සේ නිරංජනා නදී තීරයට පැමිණ පෙන් පහසුවේ දන් වළඳලා දවස් 49කට දානේ ආහාර කෘත්‍ය සම්පාදනය කෙරේ වාක්‍ය අදිෂ්ඨාන කොට රන්තලිය ගඟට දැම්මා. මාද ලෝතුරා බුදු වෙනවා සත්‍යනම් මේ රන්තලිය උඩුගම් බලා යේවා කීල්. සැබවින්ම ස්වර්ණ හංසයෙක් වාගේ මේ රන්තලිය උඩුගම් බලා සලා වැටුමක ගිලුණා. එදවස් සවස් වෙනතුරු තථාගතයන් වහන්සේ පුක්ෂලන් වල සම්වත් සුවයෙන් වැඩ සිටියා. උන්වහන්සේ උත්පත්තියෙන් පස්වෙනි මාසයේ දඹගස්සවෙනි ආනාපාන සතියෙන් ප්‍රථම ධානය ලබාගත් බව බුද්ධ චරිතය දන්න හැමෝම දන්නවා. උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයේදී මේ ආනාපාන සති සමාපatti උපදවා ගන්නට නොහැකිව දුර්වල ශරීරයක් තිබුණු බැවිනුයි නැවත උන්වහන්සේ ආහාර පාන පරිභෝගයෙන් මැදුන් පිළිවෙත අනුගමනය කරන්නට යෙදුණි. එයින් සති දෙකක් ඇතුළතදී ඒ භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා ආනාපාන සති සමාපatti උපදවන්නට. ඒ සමාපatti සුවයෙන් සවස් භාගයේ ගත කළ තථාගතයන් වහන්සේ තමන් වහන්සේට මැවී පෙනී ගිය මාර්ගයක් දිගේ ගමන් කරද්දී සොත්ති කියන මංගල සම්මත බ්‍රාහ්මණ උතුමේ ඉදිරියට සම්මුඛ වුණා. එතුමාගේ තිබුණු කුසතනමේති අට භාග්‍යතුන් වහන්සේට පිළිගැන්වුවා. සරුවඥන් වහන්සේ මේ රැගෙන තමන් වහන්සේ පැමිණ ඒ ගමන් මගේ නිමාව වූ බුද්ධගයා බෝධි මණ්ඩලයට පැමිණලා මේ බෝධීන් වහන්සේ බෝධි වෘක්ෂය යට මට ලෝතුරා බුදු වීමට පුළුවන් තැන කියලා හිතාගෙන දකුණු දිග බටහිර දෙක උතුරු දිග විලෝකණය කළා. කොළව කම්පිත වුණා. නැගෙන දිස නිශ්චල වුණා. නැගෙනහිර දිගට මුහුණලා කුසතන මිත්‍යාට එලා එහි වාඩි වෙන්න හදනකොට පෙර අනන්ත බුදු සසුන්ෙහිදී බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලාට සිල්ලුතුන්ට ගුණවතුන්ට දෙමව්පියන්ද වැඩිහිටියන්ද අසුන් පනවා පුදකල පිනේ මහිමයෙන් ඒ මහා බෝධිසත්වයන් වහන්සේට තුදු ශ්‍රේණක් දිගඵල ඇති වජ්‍රාසනයක් පැන නැගුණා. මේ වජ්‍රාසන රූඪ වූ තථාගතයන් වහන්සේ චතුරාංග සමන්නාගත වීරිය අදිෂ්ඨානයේ යෙදී ආනාපාන සති භාවනාවට සැරසුණා. ඒ අවස්ථාවේදී විශේෂතුරු අත්බැවිදී දරුවන් දන් දෙන වෙලාවේ හිතේ පසුතැවිල්ලක් ඇති වුණා වූ පාරමිතා දුර්වලතාවක් නිමිති කොටගෙන වසුවාර්ථ දීපුත්‍ර මාර්යා සපිරිවරින් පැමිණ නව මහා වැසේ වස්සෝනු ලැබුවා. ගර්ජන තර්ජන කළා.
ඒ සියල්ල තථාගතයන් වහන්සේ ඉරබැස යන්න මැත්තෙන්ම පාරමී සම්මර්චනය කොට සත්‍යක්‍රියා කිරීමෙන් මාර පරාජය කළා. උන්වහන්සේට භාවනාව කරන්න පුළුවන් වුණා. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචර ධ්‍යාන හතරම උපදෙව්වා. ආනාපාන සති කර්මස්ථාන භාවනාවට අනතුරුව ඒ තථාගතයන් වහන්සේට පුළුවන් වුණා දස කසින සමාපatti උපදවන්නට, දස අසුභ සමාපatti උපදවන්නට පුළුවන් වුණා. ද්වත්තිංසාකාර කයගත සති ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. අරූප සමාපatti හතර උපදවන්න පුළුවන් වුණා. මෙසේ අර්පණා කර්මස්ථාන 30ම ඒ තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී මුදුන් පමුණුවා ගත්තා. සාමාන්‍ය යෝගාවචරයෙකුගේ වගේ නොවේ තථාගතයන් වහන්සේගේ මේ ධ්‍යාන බලය අසාමාන්‍යයි. කෙනෙකුට සමීප කරන්න බැරි පුදුමාකාර ශක්තියක් ඒ තථාගතයන් වහන්සේගේ ධ්‍යාන සමාපත්තිය තුළ විද්‍යමාන වුණා. අර්පණා කර්මස්ථාන සියල්ල සහ උපචාර කර්මස්ථාන 10ත් සම 40 කර්මස්ථාන මුදුන් පැමිණෙව තථාගතයන් වහන්සේ තමන් වහන්සේට පුළුවන් වුණා పూర్වේ නිවාසානුස්මෘතිය ඥානෙන් අතීත භව සංසාරයේ බලන්නට. විසි අසංඛ්‍යය කල්පලක්ෂයක පටන් පාරමී පුරාගෙන පැමිණි ආකාරය තථාගතයන් වහන්සේගේ පෙරවිසු කඳ පිළිල දන්නා නූනට හසු වුණා. ඒ භවයන්හිදී තමන් වහන්සේගේ උත්පත්තිය, වහන්සේගේ නම, ගම, දෙමව්පියන්, ජාතිය, කුල, ගෝත්‍රය, උස මිතිකම්, ආහාර පාන, කර්මාන්ත, ජීවනෝපාය, මින්ද සැප දුක්, කළ කුසල් අකුසල් සියල්ලම එක එක භවයක් දානා තථාගතයන් වහන්සේගේ පෙරවිසු කඳ පිළිල දන්නා නූනට හසු වුණා. නැවත රාත්‍රී මධ්‍යම යාමේදී දිව්‍යං චක්ෂුර විඥානේ ප්‍රතිලාභ කරගත්තා. දිව්‍යං චක්ෂුර විඥානේට අතීතයේ දවස් 7කුත් අනාගතයේ දවස් 7කුත් මේම සති දෙකක් තුළ මැරෙන උපදින සත්වයන්, සුගති දුගති යන සත්වයන්, ශෝබන අශෝබන සත්වයන්, එවාගෙම කුසල් ලකුසල් කරන සත්වයන්, ලෝකවාසී සීල සත්වයන්, සීල අචේතනික වස්තු පවා ඒ දිව්‍යං චක්ෂුර විඥාණයට ආබෝධ වුණා, පැහැදිලිව දැක ගන්න පුළුවන් වුණා. මෙසේ අතීත අනාගත වර්තමාන තුන් කාලයට අයිති හිත ඇති හිත නැති සෑම වස්තුවක්ම හේතුඵල සම්බන්ධතාවෙන් පවත්නා හැටි ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට හසු වුණා. එහෙම නිමිති කොටගෙන පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් හේතුඵල සම්බන්ධතාව අනුව නාම රූප පරිච්ඡේද ඥානේ පටන් විදර්ශනා ඥාන ලැබුවා. රාත්‍රී පස්චිම යාමේදී අසාමාන්‍ය විදර්ශනා ප්‍රඥාව දිනු කොටගෙන බ්‍රහ්ම මූර්තියේ උදාවන සුබ මොහොතේදී දසදාසක් ලෝක ධාතු කම්පා වෙද්දී එවාගෙම දසදාසක් සක්වලෙහි ප්‍රාතිහාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී සවාසන සකල ක්ලේශයන් සෝදා හරිමින් දසබල ඥාන චතුරු වයසාරද්ධයක් ඥානාදී අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇති සරුවක්නිතා ඥාන ප්‍රතිලාභයෙන් උතුම් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා. ඒ මේ සරුවක්ඥන් වහන්සේ තමන් ආබෝධ කරගත් ආරි සත්‍ය ආබෝධින් පරිපූර්ණ සංකල්පන ඇතුව මනෝමය උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිම්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිත්තෝසි උනගේහං නකාහසි සම්බාතේ පාසුකා භංගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. නැවත නැවත ඉපදීම දුකක් බව දැන ඉපදීම කරවන කර්තෘතුමා සොය සොයා නොදැක අනේක ජාති සංසාරයෙහි උත්පත්ති මරණයන් පැමිණෙමින් ඇවිද්දෙමි. මේ ස්කන්ධ ගෘහයේ කරන කර්තෘතුමනි, ඔබ මට පෙනුණා ඔබේ ප්‍රීති ප්‍රමෝද්‍ය නිතර බහුලව වාසය කරන්නේ වෙනවා. හැමදාම සන්තෝෂ මුහුණින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. කොච්චර ජීවිත ප්‍රශ්නාවක් ඒවාට සතුටු මුහුණින් ඉදිරිපත් වේ ඒවා නිවාරණය निराකරණය කරගන්න සමත් වෙනවා. දුක්ඛාදිවාසන සමත් වූ කායික මානසික දුක් වේදනා දරාගන්න සමර්ථ වෙනවා. ඒවෙන් කම්පා නොවන්නේ වෙනවා. බය බේරව සහෝති
ඒ කියන්නේ භය හා භයානක අරමුණු අභිභාවනය කරන්න තරම් තේජවන්ත භාවයක් ඇති වෙනවා, ශක්ති විශේෂයක් ඇති වෙනවා. දිවා රාත්‍රී දෙකේ මායාවටවත් බය නැති තත්ත්වයක් ඔහුගේ සිතේ නිර්භීත තත්ත්වයක් පත් වෙනවා. එවාගෙම සත්තාරා සංවාස සංඥම් ප්‍රතිලබති. තමා එක්ක නිතරම සර්වඥන් වහන්සේ වැඩෙන්නවා කියන හිතක් පහළ වෙනවා. එතමනක් නෙමෙයි, ඒ බුදු ගුණ නිතර මෙනෙහි කළ ඒ సంతානය බුදු නඳුරක් මෙන් පූජනීය වෙනවා. යම් කිසි පාප කර්මයක් කරන්න තරම් අවස්ථාවක් එළඹ සිටියොත් සර්වඥන් වහන්සේ ඉදිරිපිට ඉන්නා වාගේ හිතට විශාල ගරුත්වයක් කිරියොතක් බවක් ඇති වෙනවා. එතමනක් නෙමෙයි, ලෝතුරා බුදුබාපතන් හිත නැමෙනවා. මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත නොහැකි වුණොත් ඒකාන්තයේ සුගති පරායන වෙනවා. පිටසක්වලක නූපදින්නෙක් වෙනවා, මිසදුටු නොගන්නෙක් වෙනවා, මිසදුටු කුණේක උපන්නත් මිසදුටු නොගන්නෙක් වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ජාති ජාතිත් ලබනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වාසනාව පහළ වුණත් ඒ තැනැත්තා සොයාගෙනු ලැබෙනවා. එවාගෙම සතර ආපා දුකින් අත මිදෙන්නෙක් වෙනවා. භවයක් පාසා පිනින් නුවණින් ගුණයෙන් තේජසෙන් අගතන්පත් වෙනවා. මේ වාගේ අනේකානිසංස රාශියක් ලැබෙන බව මේ බුද්ධානුස්සතිය භාවනා කර්මස්ථාන අවසානයේ පැහැදිලි කරන්න තියෙනවා. සමහින් අපේ ලංකාවේ ඈත අතීතයේ බොහෝම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරු මේ බුද්ධානුස්සතිය භාවනාව බහුලව වඩලා තියෙනවා. මේ වැඩුවාට නිදසුන් අටකතා ටීකාවල බහුලව දකින්න ලැබෙනවා. අද කාලේ බුරුම රට වැනි බෞද්ධ රටවල ගිහි පැවිදි සෑම දිනම ලැබියන් බුද්ධානුස්සතිය භාවනා වඩනවා. මේ සිතා වැදගත් වෙනවා. බුද්ධානුස්සතිය බහුල වශයෙන් වැඩුව කෙනෙකුට ඕනෑම භාවනාවක් කරන්න සුදුසුකම් ඇති වෙනවා. තමාගේ සිත භාවනා භූමියක් වෙනවා. මක් නිසාද? බුද්ධ ගුණයන් පිරුණා වූ ඒ සිත තුළට බය සන්ත්‍රාස ඇතිවන්නේ නැති බැවින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බහුලව ශ්‍රද්ධා බලයේ බහුලව වැඩෙන බැවින් ඕනෑම භාවනාවක් කරන්න පුළුවන් වෙනවා. කිසිම දෙයකට කලකිරෙන්නේ නැතුව, පසුබටවන්නේ නැතුව, මන්දෝත්සාහය වන්නේ නැතුව ඒ භාවනා කමඨාන් දිනු කරගන්න හේතුවක් වෙනවා මේ බුද්ධානුස්සති භාවනා පුරුදු කර ගැනීම. එනිසා මේ බුද්ධානුස්සති භාවනාවේ අනුශාසනීම දැනගෙන අපි නිතර නිතර මෙය වැඩුවොත් අපට පරලෝ යන්නේ ඉස්සර මේ ජීවිතේම අනේකානිසංස නෙලා ගන්න පුළුවන්. මේ අවුරුදු 22කට පෙර 1975 ජූනි මාසේ 10 වෙනිදා භාවනා පන්තියකට පෙර අභිධර්ම පාඩමක් උගන්වන වෙලාවේ අභිධර්ම නිදානේ ගැන අපි ශිෂ්‍ය පිරිසටම ධම් කතාවක් කිව්වා. ඒ අවස්ථාවම ප්‍රශ්නයක් නැඟුවා, අපේ සරුවඥන් වහන්සේ තවතිසා භවනයේ අභිධර්ම දේශනා කළේ මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3කි. ඒ මාස 3 දිව වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මා ප්‍රශ්නයක් නැඟුවා. සැබවින් මේ ශිෂ්‍ය පිරිසට කොහොමවත් ඒකට පිළිතුරු දෙ ගන්න බැරි වුණා. මමත් ඒ ගැන පොතකින් දැකලා තිබුණෙත් නැහැ, යමක් හිතලා තිබුණෙත් නැහැ. ඒ නිසා මේක මා නඟු ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටියොත් ගුරුවරයෙක් වශයෙන් මට සුදුසු නැති නිසා මම ඉතිපිසෝ ගාථාව සිහි කළා. ඒ වෙනකොට මම ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂ 10ක් පරිපූර්ණ කරලා තිබුණා. මම ඉතිපිසෝ ගාථාව සිහි කරලා අදිෂ්ඨාන කරගත්ත මෙන්න මේ ගුණ නාමය ඇති තථාගතයන් වහන්සේ ඒ අභිධර්ම දේශනේ පැවැත්වේ. එනිසා මේ නවමහා ගුණේ ආනුභාවයෙන් මට මේ ප්‍රශ්නයට පිළිතුරු වහා ලැබේවා කියලා අදිෂ්ඨාන කළා. පුදුම ආචාර්යයක්, පුදුම හාස්කම, බුදුගුණ බලය දෙවි කෙනෙක් කියනවා එක පාට මනසට හිතක් පහළ වුණා විනාඩි 9යි කියලා. ඒ පණිවිඩ ලැබෙනකොටම මම පිළිතුරු දුන්නා විනාඩි 9යි. නැවත සිසි පිරිසට මම කිව්වා මේ විනාඩි 9 කියන එක හදලා බලන්න, ගණන් හදලා බලන්න. අපට අවුරුදු 100ක් තවතිසා භාවනාවට එක දවසයි. එනිසා අපි අවුරුදු 100 මාස කරලා මාස 3 දිව වේලාවෙන් කොච්චර වේලාවක්ද කියලා බලන්න. ඒ කියන්නේ අපට අවුරුදු 100ක් එහි එක දවසයි කියන්නේ 65යිනේ. ඒ 65 විනාඩි කරලා මාස 3 බෙදලා බලන්න. සැබවින්ම අපට දවස් 10ක් එහි එක විනාඩියයි. අපට දවස් 10ක් එක විනාඩියයි. දවස් 90ට විනාඩි 9යි. ආචාර්යයක් නේද
ඒ කියන්නේ දහම් ගැටලුවක් निराකරණය කර ගැනීමට බුදු ගුණ ආවර්ජනා කිරීම කොච්චර ප්‍රයෝජන වුණාද? මේ වාගේ ජීවිත ප්‍රශ්න ලියා ගන්නට බුදු ගුණ තුලින් පුදුම සත්‍යයක් අපට නෙලා ගන්න පුළුවන්. ඒ නිසා අපි බොහෝම කරුණාවෙන්, ගෞරවයෙන්, ආදරයෙන්, මෛත්‍රියෙන් ආරාධනා කරනවා මේ බුද්ධානුස්සති භාවනාව බහුල වශයෙන් සීළු බෞද්ධෝ වඩත්වා කිනේ මේ ආරාධනෙල්. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ තේරුම් පෙළ බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර කවුරුත් දන්න. ඊට පළමුවෙන් මේ ඉතිපිසෝ ගාථාව තුළින් බුද්ධානුස්සති භාවනාව වැඩිීමේ පිළිවෙල කීපයක් ගැන හඳුන්වන්නට තියෙනවා. පසුගිය වර්ෂයේ බුරුමරට මෝලමියෙන් නුවර පාව චිත්තලපබ්බ තාරණ්‍ය සේනාසනයේ ගත කළ අපට එය ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේගෙන් විශේෂ උපදෙස් ලබා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේ අර ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩු සමත භාවනා පිළිවෙල හරියටම උගන්වනවා. උන්වහන්සේ පොතින් බලාගෙන පමණක් නොව අධ්‍යක්ෂයන් ඇතුව භාවිත సంతාන ඇතුව පරිපූර්ණ චිත්ත සමාධි ධ්‍යාන සමාපත්ත ඇතුවයි ශිෂ්‍යයන්ට උගන්වන්නේ. උන්වහන්සේ භාවනා මාර්ගය කියනවා ආනාපාන සතියෙන් රූපාවචන ධ්‍යාන හතර උපදවා ගන්නවා. ඊළඟට ද්වක්ඛින් සහකාරයේ කායගත සතියේ ප්‍රථම ධ්‍යාන 32ක් උපදවා ගන්නවා. ඊළඟට අට්ඨික සංඥාවෙන් කියන්නේ ඇටසැකිල්ල අරමුණු කොටගෙන ඇටසැකිල්ලේ සුදු පාට නිමිති කරගෙන ඕදාත කසින සමාපත් උපදවනවා අභිභායතන වශයෙන්. ඕදාත කසිනය රූපාවචන ධ්‍යාන හතර උපදවනවා. නැවත ඒ රූපාවචන සමාපatti හතර ඕදාත කසිනින් උපදවාගත්ට පස්සේ මෛත්‍රී බ්‍රහ්ම විහරණ ධ්‍යාන 528ක් පුරුදු කරනවා. ඥාත කරුණා බ්‍රහ්ම විහරණ, මුදිතා බ්‍රහ්ම විහරණ ධ්‍යාන සියල් උපදවනවා. අන්තිමට උපේක්ෂා බ්‍රහ්ම විහරණයත් පුරුදු කරනවා. ඊළඟට දෙන්නේ බුද්ධානුස්සති භාවනාව. ඒ බුද්ධානුස්සති භාවනාවේදී සර්වඥන් වහන්සේගේ රූප විලාසය තමා ඉදිරියේ මවා ගන්න අදිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ අර සමාපත්තිලාභී යෝගාවචරයාට අදිෂ්ඨාන කළ පමණින් මේක සිද්ධ වෙනවා. තමාගේ සිතේ කසින ආලෝකයක් ඇති බැවින් විශේෂයෙන් ඕදාත කසින ආලෝකයක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව තමා දැක පළපුරුදු ප්‍රසාදනීය බුද්ධ රූපයක් හිතේ මවාගෙන ඒ බුද්ධ රූපයේ දෙස හිතින් බලාගෙන ඒ බුද්ධ රූපේ නලාතලයේ දෙස හිතින් බලාගෙන ඒ නව ගුණය අවර්ජිනා කරනවා. අරහං 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 මේක දිගට මෙනෙහි කරනවා. මෙනෙහි කරනකොට ඉබේම හිත සමාධි වෙනවා. හැබැයි සමාධි වෙනකොට බුද්ධ රූපේ අතුරුදහන් වෙනවා. බුද්ධ රූපේ නෙමෙයිනේ බුදු ගුණ. බුදු ගුණ ඉසේ කෙරෙහි සිට සමාධිමත් වෙලා උපචාර සමාධියක් බාට පැමිණෙනවා. නැවත සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ගුණය මෙනෙහි කරනවා. ඔය විදිහ නවමහා ගුණේම ආවර්ජනා කරමින් ඒ බුද්ධානුස්සතියේ උපචාර සමාධි උපදවනවා. මෙන්න මේකයි ඒ කම්මඨානාචාර්ය ස්වාමීන් වහන්සේ බුද්ධානුස්සතියේ වඩන පිළිවෙල. හැබැයි ඒ එකම ගුණය නැවත කැමතිනම් එහි අර්ථ බෙද බෙදා බෙද බෙදා ඒ අර්ථ සියල්ලම සම්පින්දනය කරමින් බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. නැවත බුද්ධානුස්සතිය දනතුරුව අවිඥානික දස අසුභ සමාපatti උපදවන්න උපදෙස් දෙනවා. නැවත මරණානුස්සතියෙන් උපචාර සමාධි උපදවනවා. නැවත යෝගාවචරයාට අභිභායතන වශයෙන් නිල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ කියන වර්ණ කසිනේ ඉතිරි තුනත් සම්පූර්ණ කරමින් රූපාචර සමාපatti ලබා දෙනවා. ඊළඟට පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, ආලෝක කසිනේ, ආකාශ කසිනේ කියන ඉතිරි කසින භාවනා සියල්ලම රූපාචර සමාපatti හතර හතර උපදෝමින් උපදෙස් දෙනවා. ඊළඟට කසින භාවනා 10 අතුරින් ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9 උගුලුවලා එකින් එකට අරූප සමාපatti ලබා ගන්න උපදෙස් දෙනවා. අරූප සමාපatti ලබා ගත්තාම අෂ්ඨ සමාපattiලාභී යෝගාවචනයට පුළුවන් වෙනවා ධාතු කර්මස්ථානින් විදර්ශනාවට හැරෙන්න. ඒ විදර්ශනා වැඩලා අනුපිළිවෙලින් විසුදු මාර්ගයේ දැක්වෙන පරිසම්බිදා මග්ගපාලි අට කතාවේ දැක්වෙන එවැගේම විභංග ප්‍රකරණ අට කතාවේ දැක්වෙන සුවිසුද්ධ වූ නිර්මල වූ निराකූල වූ එවැගේම නිර්ගන්ති වූ ගැටයක් නැති ගැටලුවක් නැති පැටලුමක් නැති කිසිම ප්‍රශ්නයක් නැති කිසි කෙනෙකුගේ විවේචන නිර්ලක් නොවන සුවිසුද්ධ වූ විදර්ශනා භාවනාව
ඒ කම්මඨානාචාර්යයන් වහන්සේ උගන්වනවා. සැබවින්ම අද ඒ භාවනා මධ්‍යස්ථානයේින් ප්‍රතිඵල ලබාගත් භික්ෂූන් වහන්සේලා එවැගේම දසසිල් මාතාවරු ගෘහස්ත බෞද්ධ උපාසකවරු බොහෝ දෙනෙක් ඉන්නවා. අපේ ලංකාවටත් ඒ භාවනා ක්‍රමයේ ලබා දීමට ඒ කර්මස්ථානාචාර්යයන් වහන්සේ විශේෂයෙන් බලාපොරොත්තු වෙනා පසුගිය කාලේ ලංකාවට වැඩම කරවල අප්‍රසිද්ධව ඒ සම්බන්ධව උපදෙස් දුන්න නැවත වාරි කුල්වාසි ලංකාවේ වැඩි කලක් නැවතී ලංකාවට හි අනුග්‍රහය දක්වන්න බලාපොරොත්තු වෙනවා. උනාසගේ බලාපොරොත්තුව මේ භාවනා ක්‍රමයේ ලැබුණේ ලංකාවෙන්, ඒ රටට බුද්ධ ධර්මයේ ලැබුණේ ලංකාවෙන්, ඒ රටට ප්‍රෞර්ජා උපසම්පදා ලැබුණේ ලංකාවෙන්. එනිසා ලංකාදීප වාසීන්ට මේ භාවනා ක්‍රමයේ දෙන තුන්වාසේ බලවත් අදිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනවා. මේ කතාව ඉදිරිපත් කරන්නට යෙදුනේ භාවනා විලාසයේ පින්නතුන්ට ඒ සම්බන්ධව තව තවත් ඡන්දේ වැඩේවා කියන මෛත්‍රියනුයි. ඊළඟට මේ බුද්ධානුස්සති භාවනාවේදී කැමතිනම් ඉතිපිසෝ ගාථාව පාලි වශයෙන්, පාලි පාඨ වශයෙන් එක දවසට සියවර දහස්වර හරි භාවිතා කිරීම බුද්ධානුස්සති භාවනාව. නැවත ඒ ගාථාවේ තියෙන තේරුම් නමය එකක් ගානේ අරහං ගුණය, සම්මා සම්බුද්ධෝ ගුණය, විජ්ජාචරණ සම්පන්නෝ ගුණය, මේ විදිහට ගුණ එකින් එකට ආවර්ජන කරමින් භාවනා නඟන්න පුළුවන් වෙනවා. ඉතාම සරල, එවැගේම කාටත් පළපුරුදු කරගන්න පුළුවන් භාවනා වගන්තියක් මම ඉදිරිපත් කරනවා. ඒ භාවනා වගන්තියේ කටපාඩම් කරගන්න නෙවෙයි, කැමතිනම් ඒ අනුව තම තමාට ගැළපෙන බසින්, ගැළපෙන වචන වලින් කෙටියෙන් හෝ දිගින් හෝ භාවනා වගන්ති සකස් කරගෙන භාවනා වඩන්න පුළුවනි. විශේෂයෙන්ම බුදුගුණ භාවනා කිරීමේදී තමාගේ සීලය පිරිසුදු කරගෙන සුදුසු තැනක වාඩි වෙලා ජීවමාන බුදුරජාණන් වහන්සේ මෙන් ප්‍රසාදනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇසින් දකිනින් හෝ ඇසින් දකින් නැත්නම් සිතින් මවාගෙන හෝ මේ බුද්ධානුස්සති භාවනා වැඩීම කළ යුතු වෙනවා. පළමුව ඉතිපිසෝ ගාථාව සිහි කරනවා. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ ගුණපද නමය මුල සිට අගට, අග සිට මුලට වරක් හෝ දෙකක් ආවර්ජන කරනවා. ඊට පස්සේ ඒ ගුණ නමයේ එක එක තේරුම් විසුදු මාර්ගයේ හොඳ ලස්සනට තියෙනවා. එවැගේම තවත් අට කතාවල එහෙම තියෙනවා. ඒ තියෙන කරුණු අනුව කුරාණ ආචාර්යයන් වහන්සේලා භාවිතා කළ ක්‍රමයක් මේ මා ඉදිරිපත් කරනු ලැබෙනවා. කරුණිකව සවන් දෙන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවායිතිපි අරහං සෝ භගවායිතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවායිතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවායිතිපි සුගතු සෝ භගවායිතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි භගවා සෝ භගවා ඉතිපි බුද්ධෝ සෝ භගවා ඉතිපි සත්තා දේව මනුස්සානං සෝ භගවා ඉතිපි අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවා ඉතිපි ලෝකවිදු සෝ භගවා ඉතිපි සුගතෝ සෝ භගවා ඉතිපි විඤ්ඤාචරණ සම්පන්නෝ සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ සෝ භගවා ඉතිපි අරහං මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සත් අසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුනලද මනෝ ප්‍රනිධාන ආනුභාවයෙන්ද නවාසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුනලද වාක් ප්‍රනිධාන ආනුභාවයෙන්ද සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුනලද මහා ප්‍රනිධාන ආනුභාවයෙන්ද සමන්තින් සත් පාරමිතානුභාව බලයෙන්
මෙයින් අවුරුදු 2585කට පෙර බුද්ධගයා සුද්ධ භූමියේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පිටදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණව දාලසේක. ඒ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු වූසේක. රාගාදී කෙලෙස් සතුරන් නැසූසේක. සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් හර සිඳලූසේක. ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වනසේක. පාසින්වත් පවක් නැති අති පරිසුද්ධ සන්තාන ඇතිසේක. ඉබැවින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත්නම් වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ටඥානයෙන් අවබෝධ කටයුතු සත්‍ය ධර්මයන් විශිෂ්ටඥානයෙන් අවබෝධ කළසේක. පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළසේක. ප්‍රහාණය කටයුතු සමුදය සත්‍යය ප්‍රහාණය කොට වදාළසේක. සාක්ෂාත් කටයුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළසේක. භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩුසේක. සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධඤ්ඤය මණ්ඩලය පරූපදේශ රහිතව ස්වයම්භුක් ඥානයෙන් සර්වාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධනං වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වෙනසේක. මනෝමය ඉරිදි ඥානයෙන් සමන්වාගත වෙනසේක. ඉරිදි විදක් ඥානයෙන් සමන්වාගත වෙනසේක. දිව්‍ය ශ්‍රෝත ඥානයෙන් සමන්වාගත වෙනසේක. පරිචිත්ත විජානන ඥානයෙන් සමන්වාගත වෙනසේක. పూర్වේ නිවාස අනුස්මෘති ඥානයෙන් සමන්වාගත වෙනසේක. දිව්‍යං චක්ෂුර විඥානයෙන් සමන්වාගත වෙනසේක. ආශ්‍රවක්ෂේක රඥානයෙන් සමන්වාගත වෙනසේක. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්වාගත වෙනසේක. ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්වාගත වෙනසේක. භෝජනයෙහි මාත්‍රාඥතාවයෙන් සමන්වාගත වෙනසේක. ජාගරියාන යෝගයෙන් සමන්වාගත වෙනසේක. සද්ධාවෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුසුත භාවයෙන් සමන්වාගත වෙනසේක. පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමන්වාගත වෙනසේක. ප්‍රථම ධානයෙන් ද්විතිය ධානයෙන් තෘතිය ධානයෙන් චතුර්ථ ධානයෙන් සමන්වාගත වෙනසේක. ඉබැවින් විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ පරිසුද්ධ වූ සෝභන මාර්ගයෙහි ගමන් ගත්සේක. ශාන්ත නිර්වාණ ධාතුව වෙත ගමන් ගත්සේක. සතර මඟ නැනින් නැසූ කෙලෙසුන් වෙත නැවත නොපැමිණෙමින් ගමන් ගත්සේක. දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත්සේක. සාර්ථක සද්ධර්ම දේශනා ඇතිසේක. සෝබන ශරීර සම්පත් ඇතිසේක. සෝබන ගමන් හිතනුපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක. සංයෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක. සංස්කාරෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක. විඤ්ඤාණෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක. සංස්කාර ලෝක සත්ව ලෝක අවකාශ ලෝක අවබෝධ කළසේක. කාම ලෝක රූප ලෝක අරූප ලෝක අවබෝධ කළසේක. ඒකෝකාර ලෝක චතුෝකාර ලෝක පංචෝකාර ලෝක අවබෝධ කළසේක. සකල ලෝකේ ලෝක ස්වභාව ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය වශයෙන් අවබෝධ කළසේක. එබැවින් ලෝක විදූ නම් වනසේක.
මාගේ ස්වාමීන් වූ බුදුරජාණන් වහන්සේ සීලස්කන්ධයෙන් සමාධිස්කන්ධයෙන් ප්‍රඥාස්කන්ධයෙන් විමුක්තිස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශනස්කන්ධයෙන් අසමාන වනසේක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ අනුවෙන් සරුව අනුව සරුවඥන් වහන්සේලාට පමණක් සමාන වනසේක දෙතිස් මහා පුරුෂ ලක්ෂණාදීන් විචිත්‍ර වූ අනුපමේය රූපකාය සම්පත් ඇතිසේක සතර සතිපට්ඨානාදී අනුත්තර සද්ධර්ම දේශනා ඇතිසේක චතර විසරද ඥානයෙන් සමන්වාගත වෙනසේක දමනේ කටයුතු සත්‍යයන් උත්තරීතර විධියෙන් දමනය කුලසේක අනුත්තර පුරුෂ ධම්ම සාරතී නංගනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදී භව්‍ය සත්වේනට ditth ධම්මිකාර්ථ සම්පරායකාර්ථ නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින් දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූණං වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ධම්මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අනිකුත් ලෝවැසියන්ට අවබෝධ කරවා වදාළ බැවින්ද සියල්ල දක්නා බැවින් සියල්ල දන්නා බැවින් සරුවඥතාඥානෙන් ප්‍රබෝධ වූ බැවින් නික්ලේශේ බැවින් ඒකාන මාර්ගයේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පුණ්‍ය භාග්‍යෙන් අගතන්පත් බැවින්ද ක්ලේශ මාරාදි පංච මාර්යන් බිඳලූ බැවින්ද ඓශ්වර්යාදි භාග්‍ය ධර්මයෙන් සමන්වාගත බැවින්ද සකල ධර්මයන් සරුවාකාරයෙන් බෙදා දහම් දෙසූ බැවින්ද කාය විවේක චිත්ත විවේක උපදි විවේක ශුන්‍යත විමෝක්ෂ අනිමිත්ත විමෝක්ෂ අපරිමිත විමෝක්ෂාදී සකල උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනය කළ බැවින්ද සංසාර ගමනට හේතු 108 වදාරුන් තෘෂ්ණාව වමාරා නිර්වාණ අමෘතය අවබෝධ කළ බැවින්ද භගවානං වනසේක එසේම මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ගරු කටයුතු වර්තේන්ද ක්ලේශයන් භග්න කළ බැවින්ද ධර්මයේ බෙද බෙදා දෙසූ බැවින්ද භවයන් අන්ත කළ බැවින්ද භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති බැවින්ද චතුස්ප්‍රත්‍ය ලාභී බැවින්ද අර්ථ රස ධර්ම රස විමුක්ති රස අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා ලාභී බැවින්ද සතර ධ්‍යාන සතර අප්‍රමඤ්ඤා සතර අරූප සමාපatti ලාභී බැවින්ද දස සංඥා භාවනා කසින සමාපatti ආනාපාන සති සමාධි ලාභී බැවින්ද සතර සතිපට්ඨානදී බෝධිපාක්ෂික ධර්ම ලාභී බැවින්ද දස බල ඥාන චතුරු වෛසාන අධ්‍යාඥාන චතුරු ප්‍රතිසම්බිදා ඥාන චුද්දස බුද්ධා ඥාන සෝලස මහා ඥාන අස්තාර සාවේනික බුද්ධ ගුණ තිසත්ත්‍ය ඥාන සත්සත්ත්‍ය ඥාන චූවිසි කෝටි ලක්ෂ වාර සමාපatti සංචාර කාරිහත්ඵල වජ්‍රාඥාන සත් අසාධාරණ ඥාන ආදී වූ අනන්ත බුද්ධා ඥාන ලාභී බැවින්ද භගවානං වනසේක මෙසේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය පූජා වේවා ඒ අනන්ත බුදු ගුණ බලෙන් මාගේ සිත සැනසුමක් වේවා මාගේ සිතේ ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා ගුණ නුවණ මුදුන්පත් වේවා මාත ධ්‍යාන සමාධි සමාප්‍රඥ අභිඥා බල විපස්සනා ඥාන පහළ වේවා සතර මඟ සතර ඵලානුක්‍රමයෙන් ඒ සරුවත්ම රාජෝත්තමයන් වහන්සේ වදාළ සාන්ත නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා යනාදී පිළිවෙලින් තම තමාට ගෝචර පරිද්දෙන් මේ බුද්ධානුස්සති භාවනාව වඩත්වා කියලා මම කරුණාවෙන් ආරාධනා කරනවා.